සුබ දවසක් SL Tuty YouTube channel එකට ඔයාල හැම දෙනාම අද සාදරයෙන් පිළිගන්නවා. හොඳයි. ඉතින් අද අපි කතා කරන්නේ ඔයාගේ අතේ තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන් දිනකට ඩොලර් 5ක් එහෙම නැත්නම් රුපියල් 1000ක් කොහොමද mini jobs කරලා පොඩි පොඩි වැඩ කරලා කොහොමද හොයන්නේ කියලා. ඉතින් මේක සාර්ථක ක්‍රමයක්. ඉතින් ගොඩක් දෙනෙක් මේ වෙනකොටත් අපේ කට්ටිය මෙන්න මේ මෙතඩ් එක අරහා මුදල් උපයන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් Chrome browser ke wage phone ke Chrome browser ekata gihila search karanna picoworkers.com kiyala ithin picoworkers saraha apita puluwan ita podi podi weda karala mudal upayanna ini podiwata tamange athe thiyena smartphone ekeng hoyanna kemathi kenetta nikan ina kaalaya yam aadamak upayanna yodawanna kemathi kattiyata menaka meka honda avasthawak wenawa etekama ithin mira kalin ape picoworkers saraha weda karala mudal upayu kattiye screenshots ewala thiyenawa ithin oyath thama screenshots hewwe natha oyata picoworkers wali mudal hoyala screenshots ewanna kemathi nan oyata puluwan oyage income ekak pilimada screenshots SLTT help page ekata yomu karanna මොකද තවත් කෙනෙක්ට ඇත්තට මේක මොටිවේට් එකක් වෙයි. මොකද මේ සයිට් එක අපිට කිසිම ඩිපොසිට් කරන්න දෙයක් නැහැ. අපිට කිසිම මුදල් යොදවන්න දෙයක් නැහැ. ඒ වගේම කිසිම රෙෆරල්ස් අපිට අවශ්‍ය නැහැ මේකේ මුදල් ගන්න. රෙෆරල්ස් ලව නැහැ, ඩිපොසිට්ස් නැහැ. අපිට ෆ්‍රී මේකේ වැඩ කරලා මුදල් උපයන්න පුළුවන්. ඒත් එකම කියන්න ඕනේ picoworkers ලගේ mobile app එකක් තියෙනවා. Mobile app එක ගැනත් ඔයාලා අහලා තිබ්බනේ. මේකේ mobile app එක කොහොමද හොඳයිද කියලා. ඉතින් මෙහෙමයි. මම නම් recommend කරන්නේ mobile app එකට වඩා ඔයාට ලේසි website එකට ගිහිල්ලා picoworkers.com කියලා search කරලා Google එකේ යන්න website එකට ගිහිල්ලා වැඩ කරන එක ලේසි. ඒකට හේතුව මේගොල්ලන්ගේ mobile app එකේ advertisement පෙන්වන්න ගන්නවා. ඒකට අපිට advertisement අස්සේ වැඩ කරන එක අමාරුයි app එක use කරලා. ඒ නිසා ඉතින් ලේසියෙන් ඔයාලා browser එකේ search කරන්න site එකට යන්න site එක register වෙන්න. Right. ඉතින් මම පැහැදිලිව ඔයාලට මේක කියලා දෙන්න මුල ඉඳන් අද අලුතෙන් අපිත් එක්ක එකතු වුණු විශාල පිරිසකට මුල ඉඳන් picoworkers වල කොහොමද වැඩ කරන්නේ මොන වගේ job categories ද මේකින් අපිට කරන්න පුළුවන් කියලා A to Z ඔන්න අද කියලා දෙනවා. Right. ඉතින් මම ඔයාලට තව ටිකක් පැහැදිලිව මේක screen එක පෙන්වන්න ඕන නිසා මම desktop mode එක දාගෙන wide screen එකට යනවා. Sign up දීලා ඔයාගේ කියලා මුලින්ම account එක හදලා මේකේ වැඩ ටික පටන් ගන්න. Right, එතකොට එයාලා ඉල්ලනවා මුලින්ම අපේ නම, ඒ වගේම ඊමේල් ඇඩ්‍රස් එකක්, පාස්වර්ඩ් එකක්, ඒ වගේම නික් නේම් එකක් සහ ඔයාගේ රට මෙන්න මෙතන සිලෙක්ට් කරගන්න ඕනේ. එතකොට හොඳට මතක තියාගන්න මෙන්න මේ නික් නේම් එක දෙද්දි ඔයා ඔයාගේ නමත් එක්ක පොඩ්ඩක් ඉල නම්බර්ස් ටිකක් මික්ස් කරලා නම්බර්ස් ටිකක් දාලා මෙතන නික් නේම් එකක් දෙන එකට හේතුව දැන් ඔයාගේ නම කමල් නම් ඔයා කමල් කියන නික් නේම් එක දුන්නට තවත් කෙනෙක් කමල් විදිහට සේව් කරලා නික් නේම් එක ඔයාට කමල් කියන නම යූස් කරන්න දෙන්නේ නැහැ. ඒ නිසා මෙතන නම දාද්දි ඔයා කමල් 88 වගේ නම්බර් එකක් එක්ක මෙතන නික් නේම් එක යූස් කරන්න පුරුදු වෙන්න. ඉතින් මේ දේවල් ෆිල් කරාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන පළවෙනි එකට ඇග්‍රී ටික් එක දෙන්න. ඒ වගේම මෙන්න මෙතන දෙවෙනි ටික් එක ඔයාට කැමති නම් දෙන්න පුළුවන්. නැත්නම් නොදා ඉන්න පුළුවන්. මෙතන දෙවෙනි ටික් එකෙන් කියන්නේ මේගොල්ලන්ගේ අලුත් ඔෆර්ස් ආවොත් ඔයාට ඊමේල් මගින් දැනුම් දෙන්නද කියලා තමයි මෙතන අහන්නේ. ඉතින් මේගොල්ලන්ගේ නිවුස් ඔෆර්ස් තියෙනවා නම් ඔයා මෙතන ටික් එක දැම්මොත් එයාලා නිවුස් ඔෆර්ස් දැනුම් දෙනවා. හැබැයි මෙන්න මෙතන ටික් එක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ මේ පළවෙනි ටික් එක. ඒගොල්ලන්ගේ terms conditions වලට ඔයා agree වෙලා ඉන්නවා කියලා පළවෙනි ටික අනිවාර්යෙන් දාන්න ඕනේ. ඉතින් මේ ටික කරලා ඔයා මෙන්න මෙතන sign up දෙන්න. හොඳයි. ඊට පස්සේ ඔයා ඔයාගේ email එක check කරන්න ගිහිල්ලා sign up දුන්නට පස්සේ ඔයාගේ email එකට mail එකක් ඇවිල්ලා ඇති. Right. ඒ mail එකේ තියෙනවා මෙන්න මේ වගේ link එකක්. මේ link එකට ඔයා copy කරලා browser එකේ paste කරන්න මේ link එකට ඔයා යන්න ඕනේ ඔයාගේ email එක confirm කරගන්න. හොඳයි. ඊට පස්සේ ඔයා එනවා ඔයාගේ account එකේ dashboard එකට. ඉතින් මෙන්න මේ වගේ jobs ගණනාවක් ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ account එකේ dashboard එකට ආවට පස්සේ find jobs කියලා තියෙනවා. ඉතින් පොඩි පොඩි jobs ගණනාවක් තියෙනවා. ඉතින් ඒත් එක්කම වැදගත් දේවල් ටික මම කියන්නම් මේ screen එකේ පේන. මෙන්න මෙතන තියෙනවා ඔයා කොච්චරක් earn කරාද කියලා. ඔයාගේ income එක ඔයා මෙතන වැඩ complete කරන්න ඔයාගේ income එක මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. ඒත් එක්කම හොඳට මතක තියාගන්න දැන් මේ අපි job එකක් කරපු ගම right මෙන්න මෙතන මොකක් හරි ඔයා ජොබ් එකක් සිලෙක්ට් කරලා මුලින්ම මේ ජොබ් එක කරන්න ඕනේ. හරි කරන හැටි මම සම්බල්ලක් ඉස්සරහට පෙන්නන්නම්. ජොබ් එකක් කරපු ගමන් ඔයාට අප්‍රූව් එක හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ජොබ් එකක් කරලා ටිකක් ඒගොල්ලෝ චෙක් කරනවා හරියට මේ වැඩේ කරාද කියලා. අන්න එතකන් ඔයාට මෙන්න මේ පෙන්ඩින් යටල තමයි ඔයාගේ මුදල් වැටෙන්නේ. උදාහරණයක් විදිහට ඔයාගේ ජොබ් එකට $0.2ක් හම්බෙනවා නම් ඔයාක කරපු ගමන් ඒ මුදල් පෙන්ඩින් යටතේ රියයි. රයිට්. පෙන්ඩින් යටතේ ගිහිල්ලා ඔයාගේ ජොබ් එක ඔයා හරියට කරලා කියලා ඒගොල්ලෝ චෙක් කරාට පස්සේ තමයි ඒක වැටෙන්නේ මෙන්න මේ earn කියන කොටසට.
ඉතින් ඔයාට බලාගන්න පුළුවන් මෙතන විශාල ජොබ් ප්‍රමාණයක් තියෙනවා දිගටම යන්න පුළුවන් පහලෙන් පහලට 1 by 1 යන්න පුළුවන් ඒ තරම් විශාල ජොබ් ප්‍රමාණයක් තියෙනවා පොඩි පොඩි ජොබ්ස් ඔයාට කරන්න. ඉතින් ඔයාට මේකෙන් ලේසියෙන් earn කරන්න පුළුවන් මේකේ ජොබ්ස් කරලා. එතකොට පළවෙනි පාරම ඔයා ජොබ් එකක් ක්ලික් කරාට පස්සේ වර්ක් කරන්න ඔයාගෙන් මෙන්න මේ පොඩි ඩීටේල්ස් වගේක් අහනවා. එතකොට මෙන්න මෙතන ඔයාගේ මේල්ද ෆීමේල්ද කියලා අහනවා. ඊළඟට ඔයාගේ බර්ත්ඩේ කියලා අහනවා. ඊළඟට ඔයා ජීවත් වෙන සිටි එක සහ සිකියුරිටි ක්වෙස්චන් එකයි ඒකට ආන්සර් එකයි. ඉතින් මෙන්න මෙතන ඔයා කැමති සිකියුරිටි ක්වෙස්චන් එකක් අහන්න පුළුවන්. මෙතන ටයිප් කරන ක්වෙස්චන් එකක්. ඒත් එකම මෙන්න මෙතන ඊට පස්සේ ආන්සර් එකක් දෙන්න. එතකොට මේ ඩීටේල්ස් ටික දීලා ඔයා සේව් දෙන්න ඕනේ. රයිට් ඊළඟට ඔයාව ජොබ් එකට ඇක්සස් දෙනවා. හරි දැන් මම මෙන්න මේ ජොබ් එක ගැන ඔයාලට එක්ස්ප්ලেইন කරන්නම්. මේක ලේසියෙන් කරන්න පුළුවන් ජොබ් එකක්. දැන් මේකේ විවිධ වර්ගයේ ජොබ්ස් තියෙනවා. අපි මීට කලිනුත් කතා කරා YouTube වලට ලයික් දාන ජොබ්ස්, YouTube channel subscribe කරන ජොබ්ස් ඔය වගේ තියෙනවා. දැන් මේ වගේ මාකටිං ටෙස්ට් එකක් සම්බන්ධ ජොබ් එකක් ආවොත් කොහොමද කරන්නේ? ඒත් එකම මතක් කරන්න මම මේක කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. ඒත් එකම හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මේ දේ. ඔයාගෙන මේ ජොබ් එක ගත්තොත් මෙන්න මෙතන ඔයාලට පේනවනේ ඩන් කියලා තියෙනවා 22ක්. ඒ කියන්නේ 50 දිනෙට තමයි 50න් 22ක් මේ වෙනකොට මේ ජොබ් එක කරලා. ඒ කියන්නේ උපරිම 50කට තමයි මේ ජොබ් එක කරන්න chance එක තියෙන්නේ. රයිට්. දැනට 22ක් ඉවරයි. නිසා ඔයා පුළුවන් තරම් ස්පීඩ් වෙන්න ඕනේ මේ ජොබ් කරද්දී. මොකද මේක කම්ප්ලීට් වුණා තමයි මේ ජොබ් එක ක්ලෝස් වෙනවා. රයිට්. ඉතින් දා මේකත් හොඳට බලන්න. ඉතින් ඔයාලට අර ජොබ් ලිස්ට් එකෙත් මේක බලා ගන්න පුළුවන්. අපි අර කලින් කතා කරපු ෆයින් ජොබ්ස් වල ජොබ්ස් ලිස්ට් එකේට ගිහාම මෙන්න මෙතන පේනවා. දැන් මේ ජොබ් එක නම් 460 දිනෙට chance එක තියෙනවා. දැන්ට 19 දිනෙක් කරලා තියෙනවා. දැන් මේ ජොබ් එක ගත්තොත් මෙන්න මේ සයින් අප් වෙන ජොබ් එකක්, සර්වේ ෆිල් කරන ජොබ් එකක්. මේකේ 250 දිනෙට chance එක තියෙනවා. දැනට 104 දිනෙක් කරලා තියෙනවා. රයිට්. අන්න ඒ වගේ මේක අපි ඉක්මන් වෙන්න ඕනේ. ලිමිට් එකක් තියෙනවා. මේක කියන්නේ කරන්න පුළුවන් නම්බර්ස් ගානක් තියෙනවා. එතකොට පුද්ගලව කී දිනකටද මේ chance එක තියෙන්නේ කියලා මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. හරි. හොඳයි. ඉතින් මේ ජොබ් එක ගැන මං කියද්දී මේ හැම ජොබ් එකේම කලබල වෙන්න එපා. මේ හැම ජොබ් එකක්ම ඒගොල්ලෝ ස්ටෙප් බයි ස්ටෙප් ඩිස්ක්‍රයිබ් කරලා තිනවා කොහොමද ඔයා වැඩ කරන්න ඕන කියලා. ඒ විදිහට ඔයාලා කරන්න තියෙන. දැන් මේ what is expected from workers කියලා තියෙනවානේ. රයිට්. මේකේ එතකොට පීලිවල පියවරෙන් පියවර මේගොල්ලෝ විස්තර කරලා තිනේ ඔයා මොකද්ද කරන්න ඕන කියලා. හරි. ඊට පස්සේ අන්තිමට ප්‍රූෆ් ඉල්ලලා තිනවා. හරිද? ප්‍රූෆ් ඉල්ලලා තිනවා. හරි. දැන් මම මේ ජොබ් එක ඔයාලට කම්ප්ලීට් කරලා පෙන්නන්නම් කොහොමද මේකේ වෙන්නේ කියලා. හරි. එතකොට මේගොල්ලෝ දීලා තියෙන ලින්ක්ස් වලට ඔයා යන්න ඕනේ. දැන් මෙන්න මෙතන පළවෙනි ලින්ක් එකේ යාලා කියනවා මුලින්ම ඔයා ඒ ලින්ක් එකට යන්න කියලා. ඒ ලින්ක් එකට ගිහාම ඔයාලට පේනවා මෙන්න මේ වගේ ට්විට් එකකට තමයි යන්නේ. රයිට්. ට්විට් එකේ තියෙනවා තව ලින්ක් එකක්. ඒතකොට ඒගොල්ලෝ කියලා තියෙනවා ගිහිල්ලා මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න කියලා. ඒ ලින්ක් එක ක්ලික් කරාම Google එකට ගිහිල්ලා මෙන්න මේ වගේ තමයි පේන්න තියෙන්නේ. රයිට්. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා තියෙනවා රයිට් අර ඩිස්ක්‍රිප්ෂන් එකේ හැමදේම අපිට කරන්න ඕන දේවල් කියලා තියෙනවා 1 by 1. අප දැන් ඔයාලට එක කරලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ එයාලා කියලා තියෙනවා මෙන්න මේ ලින්ක් එක. ඒ කියන්නේ Google එකේ ආව first search result එක ක්ලික් කරලා ඒ වෙබ්සයිට් එකට යන්න කියලා කියලා තියෙනවා. ඊට පස්සේ ඔන්න ඒ වෙබ්සයිට් එකට ගියා. හරිද? ඊට පස්සේ එයාලා කියලා තියෙනවා දැන් මේ වෙබ්සයිට් එකේ තියෙන ආටිකල්ස් 10ක් අපි කියවන්න ඕනේ. ඇත්තම කියවන්න කිව්වට අපි මේවා කියව කියව ඉන්න ඕනේ නැහැ. මේ වගේ ආටිකල් එකකට ගිහිල්ලා අපිට හෙමීට ආටිකල් එකේ පල්ලෙහාට යන්න තියෙන. ඒ කියන්නේ මේකට හේතුව එයාලට එයාලගේ වෙබ්සයිට් එකට ට්‍රැෆික් එක හදා ගන්න ඕනේ. අපි ඇවිල්ලා මෙන්න මේ වගේ පොඩ්ඩක් වෙලා එයාලගේ වෙබ්සයිට් එකේ ඉන්නකොට ඒකට ඔටෝ ට්‍රැෆික් එක හැදෙනවා. එතකොට අපි අරහා. ඒ නිසා තමයි චුට්ටක් වෙලා ඉන්න කියන්නේ පොඩ්ඩක් ස්ක්‍රෝල් කරන්න මෙන්න මේ වගේ පල්ලෙහාට උඩට යන්න. මේ වගේ ආටිකල්ස් 10ක් ඔයා මේ විදිහට බලන්න ඕනේ. හරි. ආටිකල් එකකට ගියා මේ වගේ උඩ ඉඳන් පල්ලෙහාට හෙමීට යන්න තියෙන්නේ මේ වගේ ආටිකල්ස් 10ක්. මෙතන පල්ලෙහා තියෙනවා තව ආටිකල්ස් එයාලගේ. මේ වගේ ආටිකල්ස් 10ක් ඔයා රීඩ් කරන්න ඕනේ. හරි. දැන් ඊට පස්සේ මෙයාලා බලනවා අපි මේක හරියට එයාලගේ වැඩේ කරාද කියලා. අපි ප්‍රූෆ් දෙන්න ඕනේ. මොනවද දෙන්නේ කියලා එයාලා පල්ලෙහා කියලා තියෙනවා. එයාලා ඉල්ලන ඒවා අපි දෙන්න ඕනේ. එතකොට මෙන්න මෙතන තියෙනවා ලින්ක් එක. يعني තුන්වෙනි වෙබ්සයිට් එකේ වෙබ්සයිට් page එකේ ඔයා විසිට් කරපු page එකේ ලින්ක් එක මෙන්න මෙතන දාන්න ඕනේ URL එක. third website you visit. يعني තුන්වෙනි page එක. හරිද? ඔයා ගියපු තුන්වෙනි page එක මේක නම්. හරිද? මේ article එක නම් ඔයා කියවන්නේ මේකේ link එක ඔයා copy කරගන්න ඕනේ. right. එතකොට ඕනම website එක page එක
URL එක නැත්නම් URL link එක මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මෙන්න මේ බා එකේ මෙන්න මේක තමයි ඔයා copy කරලා proof විදියට ගන්න ඕනේ right මේක තමයි copy කරලා proof විදියට ගන්න ඕනේ ඉතින් phone එකේ මේ විදියම තමයි උඩ බා එකේ තියෙන link එක වා touch කරලා copy කරන්න ඕනේ right මම මෙතන paste කරනවා හරි ඊළඟට තමයි ඊළඟ step එක යාලා කියනවා ඔයා පස්වෙනි එක දැන් ආටිකල්ස් 10ක් අපි බලන ඕනේ මෙතන පස්වෙනිට බලපෝ ආටිකල් එකේ ටයිටල් එක මෙන්න මෙතන දාන්න කියලා තමයි ඊළඟට කියන්නේ right ඉතින් මේ තියෙන්නේ මම පස්වෙනිට බලපෝ ආටිකල් එක නම් මෙන්න මේකේ ටයිටල් එක මෙන්න මෙතන තියනවා the preferred business continuity කියලා මේක තමයි ඊළඟට copy කරගන්න ඕනේ මේ ටයිටල් එක copy කරලා මෙන්න මෙතෙන්ට දානවා right right ඊළඟට මෙන්න මෙතෙන්ට දාමු දෙවෙනි එක right ඊළඟට තුන්වෙනියට ඉල්ලනවා නැවතත් URL එකක් link එකක් ඔයා දෙවෙනියට ගියපු page එකේ link එක තමයි දාන්න ඕනේ right ඉතින් මේ විදිහට ඔයා මේගොල්ලෝ ඉල්ලලා තියෙන විදිහට proofs ටික හරියට දෙන්න ඕනේ දීලිවරලා finally ඔයාට කරන්න තියෙන්නේ submit proof දෙන්න ඕනේ දැන් මේ job එකම ඔයාට නැති වෙන්න පුළුවන් right ඔන්න submit දුන්නාට පස්සේ great task submit successful කියලා වැටෙනවා දැන් මේ jobs එක්කෙනාකින් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන් ඔයාට වෙනම job set එකක් ඇති ඒ නිසා ඒ හැම job එකකම කරන්න ඕන දේවල් ටික in details instructions ටික දීලා තියෙනවා right ඊට පස්සේ back to the worker page එකට යනවා හරි දැන් හොඳට අහගන්න දැන් job එකක් කරානේ job එකක් කරාට පස්සේ ඔන්න මම කිව්වා වගේම pending යටතේ තමයි තියෙන්නේ අර අපි කරපු මුදල් job එකට අදාළ මුදල් ඒගොල්ලෝ දවස් 6ක් 7ක් උපරිම ගනි අරන් රිවيو කරනවා දැන් මේවා චෙක් කරලා බලනවා හරියට අපි මේ වැඩේ කරලාද කියලා. එහෙම වුණාට පස්සේ හරිනම් තමයි මෙන්න මේ earn කියන කොටසට මේ මුදල් වැටෙන්නේ. ඒත් එක්කම අපි දැන් හිතන් tasks විශාල ප්‍රමාණයක් වදන්නට කරලා නම් ඔයා කරපු jobs ප්‍රමාණය වඩ බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන my task කියලා option එකක් තියෙනවා. my task වල ගියාට පස්සේ මෙතන පෙන්නනවා ඔයා task කීයක් කරලා තියෙනවද කියලා. දැන් අපි එකක් කරපු හින්දා මෙන්න මෙතන පේනවා finish task 1යි කියලා. කියන්නේ එක task එක තමයි දැන්ට කරලා තියෙන්නේ. ඊළඟට එතන යටින් පේනවා pending review. ඒ කියන්නේ එක තාම pending. ඒක review කරලා නැහැ අපි කරපු job එක තාම බලලා නැහැ ඒගොල්ලෝ check කරලා නැහැ. ඒ නිසා pending review යටතේ තමයි ඒක තියෙන්නේ. ඒක review කරාට පස්සේ මෙන්න මේ number එක යනවා මෙන්න මෙතෙන්ට. ඒ කියන්නේ review කරා දැන් satisfy ඔයාලා මුදල් ගෙව්වා කියන්න මෙන්න මෙතෙන්ට ඔයා කරපු task ටික ඊට පස්සේ වැටෙන්න ගන්නවා. හරි? හොඳයි මම හිතනවා ඔන්න දැන් ඔයාලට clear වෙන්නේ නැති picoworkers වල jobs කරන හොඳයි ඒත් එක්කම මේකේ withdraw කරන හැටි මුදල් withdraw කරන්නේ කොහොමද කියලා එකක් මතක් කරගෙන යන්න නැත්නම් අඩුපාඩුවක් වෙනවා එකක් මෙන්න මෙතන wallet කියලා කොටසක් තියෙනවා wallet වලට වා ගියාට පස්සේ මෙන්න මෙතන තියෙනවා withdrawals කියලා ඉතින් ඔයාලට මේකේ මුදල් ඔයාගේ PayPal account එකට ලබා ගන්න පුළුවන් PayPal හරහා තමයි withdraw කරන්න වෙන්නේ දැන් මෙන්න මෙතන ඔයා click කරන්න ඕනේ request withdrawal කියලා. එතකොට හොඳට මතක තියාගන්න ඔයාගේ account balance එක ඩොලර් 5ක් තියෙන්න ඕනේ minimum ඩොලර් 5ක්වත් තියෙන්න ඕනේ ඔයාට request එකක් දාන්න. හරි දැන් ඔයා request එකක් දැම්මොත් ඔයාට පෙන්නනවා මෙතන message එකක් බලමු. right මෙන්න මෙතන පේනවා මෙන්න මෙතන ඔයාගේ මුදල් කියන්නේ withdraw කරන්න ඔයාගේ account එකේ balance එක ඩොලර් 5ට වඩා වැඩියෙන් තියෙන්න ඕනේ. ඉතින් මෙතන පල්ලෙහා තියෙනවා withdraw methods විදිහට light coins වලට PayPal වලට වගේම skrill වලට ඔයාට withdraw කරගන්න පුළුවන්. ඉතින් දැන් PayPal වලට withdraw කරද්දී ඔයාලට පේනවා දැන් මෙතන not enough funds කියලා වැටලා තියෙන හැම එකෙම තාම අලුත් හදපු account එක කීයක්වත් නැති නිසා. ඉතින් මෙතන ඩොලර් 5 complete වුණාට පස්සේ ඔයාට මෙතන withdraw දීලා ඔයාගේ PayPal email address එක දීලා මෙයාලට request එකක් දාන්න පුළුවන්. එක එක job එකේ හැටියට ගණන් වෙනස් වෙනවා ඔයාලට ලැබෙන මුදල් ප්‍රමාණය වෙනස් වෙනවා. ඔයා කරන job එක අනුව. ඉතින් සමහර ඒවා තියෙනවා app එකක් install කරලා app install කරන්න තියෙනවා app install කරනකොට ඔයාලට මුදල් හම්බෙනවා. ඒ වගේම website review කරන්න හම්බෙනවා. ඊළඟට survey fill කරන්න හම්බෙනවා. මේ වගේ විවිධ tasks ඔයාලට ලැබෙනවා. right. ඉතින් මම හිතනවා මේ video එකට clear වෙන්නේ නැති කියලා try කරන්න. ඉතින් හොඳට වාගේ තියෙන අතේ තියෙන smartphone එකෙන් earn කරන්න පුළුවන්. තවත් හොඳ option එකක් තමයි picoworkers කියන්නේ. ඉතින් video එක clear ඇති කියලා මම හිතනවා. ඉතින් ඔයාගේ අදහස් ඔයාලට තේරුණාද? මොකද ඔයා හිතන්නේ මේ ගැන? පටන් ගන්න පුළුවන්ද? ඔයාලට confident එකක් තියෙනවද කියලා පල්ලෙහෙන් comment කරන්න. ඔබතර මේක තේරුණාද කියලා පල්ලෙහෙන් comment කරන්න. මොකද ඔයාලගේ comments මට ගොඩක් වැදගත් වෙනවා ඉදිරි videos create කරද්දී. SL Tuty subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා එකතු වෙන මේ වගේ online business සම්බන්ධ දැනුම share කරගන්න. එහෙනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරන හැම දිනාටම ජය වේවා.